November dula suni dinner. Dharma chari krisgi sati alankara varnanava. Siyon kandin ina gyalavum karuan. Bible padaya ubedia eka visieka. Ishoge kanda vinishya karannata gyalavum karuan siyon kandin pemini. E rajya swamin wahanse ginma ve. අද දින ලෝකේ ගණන් කළ නොහැකි සතස් රහස ගණන් භයානක වසංගතයන් පැතිර තිබෙනවා. ආර්ථික බිඳවැටීම්, ලෝකයේ රත් වී ගිනි ගැනීම, සෑම ජාතියක්ම මුහුණ දෙන්නට සිදු වී ඇති පහත් වැටීම්, නිදහස් වීමට අපකරුවන් වමනා වීම, ත්‍රස්තවාදය යනාදීන් වශයෙන්. කොහොම නමුත් ක්‍රිස්තියානි කෙනෙක් වශයෙන් ඔබ තේරුම් ගන්න ඕනේ ලෝකයේ තිබෙන ප්‍රශ්න ඔබට එරෙහිව පැන නැගුණු ඒවා නොවේ. ඔබ මේ ලෝකයේ සිටියාට මක් නිසාද ඔබ දැන් මේ ලෝකයේ කෙනෙක් නොවන නිසා. ඔබ යොහාන් 15:19 කියා තිබෙනවා අද දින ලෝකයේ තිබෙන ප්‍රශ්න සහ අසීරුතාවයන් ඔබට යෙදෙන අවස්ථාවන් දෙවියන් වහන්සේගේ මහිමය විදහා පෙන්වමින් බැබලෙන. දෙවියන් වහන්සේ ඔබව තබා ඇති ලෝකයේ බලාපොරොත්තුව ලෙසින් මේ ලෝකයේ තිබෙන ප්‍රශ්නවලට ඔබයි පිළිතුර. යොහාන් 9:5 ජෙසුස් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. මම ලෝකයේ සිටින තාකල් මම මේ ලෝකයේ ආලෝකයයි කියලා. මැතිව 5:14 නැවතත් ඔහු මෙසේ කියනවා ඔබයි මේ ලෝකයේ ආලෝකය කියලා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ වගේම ඔබත් මේ ලෝකයට ගැලවුම් කරුවෙක් කියන එකයි. දෙවියන් වහන්සේ සොයනවා හැම ආත්මයක් වෙතටම යන්න. ඔහු සොයනවා ගැලවීම නොලද අයව. මේ සුභාරංචි දැනුමදී උන්වහන්සේගේ රාජයේ රජකම ඔවුන්ගේ හදවත් තුළ පණ ගන්වන්න. ඔබ තුළින් දෙවියන් වහන්සේගේ විහිදුණු හස්තය ඔබයි. අද දින මේ ලෝකයේ උදෙසා ඒක තමයි උන්වහන්සේ කියන්නේ සිනායි කන්ද මත ගැලවම් කරුවන් බිහි වෙනවා කියා. දෙවියන් වහන්සේට මහිමය වේවා. ඔබත් සිනායි කන්දෙන් බිහි වුණු ගැලවුම් කරුවෙක්. ස්වාමී වූ ජේසුස් වහන්සේ ඔහුගේ කොටස කළා. සියලු මිනිසුන් උදෙසා ගැලවීම ලබා ගනිමින් ඔහුගේ පරාර්ථකාමි මරණය සහ මහිමවත් උත්ථානය තුළින් දැන් ඔබගේ වගකීමයි අනිත් අයට කියාදී ඔහුගේ ගැලවුම් කාරකමේ බලය ජේසුස් වහන්සේගේ සුභාරංචිය තමයි අද දින ලෝකයේ තිබෙන ප්‍රශ්නවලට ඇත්ත වශයෙන්ම විසඳුම වන්නේ. ඔබ ප්‍රාණවත් සහභාගි වන්න ඕනේ ස්වාමින් වහන්සේගේ පංගුකාරයෙක් වශයෙන් ඔහුගේ වැදගත් ව්‍යාපාරයේ ආත්ම දිනීමේ. 1 කොරින්තු 3:9 බලන්න එහි කියනවා අපි දෙවියන් වහන්සේ සමග සිටින වැඩකරුවන් ඔබ දෙවියන් වහන්සේගේ වගාවයි. ඔබ දෙවියන් වහන්සේගේ ගොඩ නැගිල්ලයි. යොහාන් 20:21 කියනවා ස්වාමී වූ ජේසුස් වහන්සේ මාගේ පියාණන් මාව එවුව ලෙසින්ම මම ඔබවත් එවමි කියා. සුභාරංචි අයිතිකරුවකු වශයෙන් බලපෑමක් ඇති සාක්ෂිකරුවකු කරන්නට අවශ්‍ය හැම දෙයක්ම ඔබ තුළ උරුමයෙන් තබා තිබෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දෑත්වලිනුත් අනුග්‍රහයි මෛත්‍රිය යන මේවායින් ඔබ තුළ ඇති ආලෝකයෙන් මේ ලෝකය දෙස බලන්න. අද දින මේ යාච්ඡාව මා සමග හඬනගා කියන්න. ආදර පියාණෙනි, ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම නමැති සුභාරංචිය සමග මාගේ ලෝකයට බලපෑමක් ඇති කරලීමටත් ශුද්ධාත්මයන්ගේ බලය තුළින් මාගේ ලෝකයට විසඳුමක් වන්නට මාව දිව්‍යමය තැන්පත් ඇතිකර ඇති නිසා ක්‍රිස්තුස් වහන්සේ තුළින් මම ඉතා සතුටු වෙමි.
බලපෑමක් ඇති දක්ෂ දේව සේවකයෙකු ලෙසිනුත් සුභාරංචිය කෙරෙහි වග දරන්නෙකුත් ලෙස මාව කළ නිසා මම ඔබට ස්තුති දෙමි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. වැඩිදුර ඉගෙනීම සඳහා 1 තිමොතී 1:11-12, 2 කොරින්තිය 5:18-19, රෝම 8:19 කියවන්න.